අයිෆෝන් නැවටම අද මම මේ සූදානම් වෙන්නේ දරුවනේ ඔයාලට වායු නිපදවීම ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් අපි බලමු මොනවාද මේ අපිට සිලබස් එකේ තියෙන වායු වර්ග කියලා. අපිට ඉගෙන ගන්න තියෙනවා පුතේ හයිඩ්‍රජන් වායුව ගැන, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව ගැන, ඒ වගේම ඔක්සිජන් වායුව නිපදවන විදිය ගැන. ඉතින් මෙන්න මේ වායු වර්ග තුන නිපදවන විදිය ගැන අපි බලමු මේ වීඩියෝ එකේ ඉස්සරහට. හරි දරුවනේ මම මෙන්න මෙතනදී ඇඳලා දෙනවා පොඩි ඇටවුමක් මේ රූප සටහන පාවිච්චි කරලා මේ ඇටවුම පාවිච්චි කරලා අපිට පුළුවන් ඔයාලගේ සිලබස් එකේ වායු වර්ග දෙකක් හදාගන්න. මොනවද මේ වායු වර්ග දෙක කියලා මම කියලා දෙන්නම්. මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරි මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට හයිඩ්‍රජන් වායුව හදාගන්න. හයිඩ්‍රජන් වායුව ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව හදාගන්න. මෙන්න මේ වායු වර්ග දෙකටම මෙන්න මේ ඇටවුම පාවිච්චි කරන්න පුළුවනේ. මේ වායු වර්ග දෙකටම මේ ඇටවුම පාවිච්චි කරන්න පුළුවනේ. මම දැන් මේ ඇටවුම පොඩ්ඩක් නම් කරලා දෙන්නම් පුතේ මුලින්ම. මෙන්න මේකට අපි කියනවා හේතු ප්ලාස්ටුව කියලා. ඉතින් මේකට මේ හේතු ප්ලාස්ටුවක්ම නැතුව වුණත් හරි හේතු ප්ලාස්ටුව හේතු ප්ලාස්ටුවක්ම නැතත් පුතේ මේකට අපිට ඕනනම් බීකරයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. පරීක්ෂණ නලයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙන ඇටෝම ආශ්‍රයෙන් ගත්තොත් මේ හේතු ප්ලාස්ටුවක් තමයි දීලා තියෙන්නේ. නමුත් මේ හේතු ප්ලාස්ටුව වෙනුවට වෙනත් උපකරණ පාවිච්චි වෙනත් මේ වගේ කන්ටේනර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකට මෙහෙම ගහලා දෙනවා පුතේ මෙන්න මෙහෙම උපකරණයක්. මේකට කියනවා ඔයාලා දන්නවද නැත්නම් තිසල් කුණීලය කියලා. තිසල් කුණීලය. තිසල් කුණීලය. තිසල් කුණීලය කියලා කියනවා පුතේ මෙන්න මේකට. ඉතින් මේ තිසල් කුණීලයට තමයි අපිට අවශ්‍ය කරන ලික්විඩ් එක දාන්නේ. ලික්විඩ් එක දාලා ඇතුළේ මොනහරි කියනවා මම කියන්න මොනවද කියලා පස්සේ. ඒ වගේ මේකෙදි හැදෙනවා මේකේ තමයි වායුව නිෂ්පාදනය කරන්නේ. මෙතන තමයි වායුව නිපදවන්නේ. හරි? මේකේ තුල තමයි වායුව නිපදවීම සිද්ධ වෙන්නේ. වායුව නිපදවීම සිද්ධ වෙන්නේ මෙන්න මේක ඇතුලේ. වායුව නිපදවීම සිද්ධ වෙන්නේ මෙන්න මේක ඇතුලේ. එතකොට මේකෙදි හැදෙන වායුව එළියට ගන්න මෙන්න මේ බටේ. එළියට ගන්න මේ බටෙන් ඒ එළියට ගන්න බටේට කියන මොකද විසර්ජක නලය කියලා. හරි. විසර්ජක නලය. විසර්ජන නලය කියලා කියනවා හරි. විසර්ජන නලය විසර්ජක නලය කියලා කියන මෙන්න මේ නලයට. ඉතින් මේක මේකත් ඔයාලා මේ බඩදීව පුතේ කරන මෙහෙමම දියෙන්න ඕනේ නැහැ. මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා කොහොමද මේකෙන් එළියට මේ හැදෙන වායුව ගන්න ක්‍රමයක් තමයි මේක පාවිච්චි කරන්නේ. රයිට්. ඊට පස්සේ පුතේ මෙන්න මේක මෙන්න මේ වගේ උපකරණයකට තමයි මෙන්න මේක මේක ජල ද්‍රෝණිකාවක්. ජල ද්‍රෝණිකාව. හරි. මේ ජල ද්‍රෝණිකාවට ජලය පුරවලා තින්නේ. මොනවද පුරවලා තින්නේ? වතුර ජලය. රයිට්. මේ ජල ද්‍රෝණිකාවේ උඩ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේකට කියනවා වායු සංග්‍රහණ මංජය කියලා. වායු සංග්‍රහණ මංජය. ඔය වායු සංග්‍රහණ මංජය කියලා කියන්නේ විශේෂ ඇටවුමක් පුතේ. මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම. ගියපු මෙන්න මේ වායුව මෙන්න මෙතනින් ගිහලා මෙන්න මේකේ මැද සිදුරක් තියෙනවා. මෙන්න මේකේ මැද සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් මොකද වෙන්නේ? බොග 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 ගාලා මොකද වෙන්නේ? ඒ වායුව උඩට එනවා. රයිට්. මේකෙන් ඇතුළට ගිහිල්ලා මේකින් මේ සිදුරින් උඩට එනවා. මෙන්න මේ වායු සංග්‍රහණ මංජයේ උඩ අර සිදුර තව වෙන විදියට මෙන්න මෙහෙම වායු සරාවක් තියලා තියෙනවා. මේකට තමයි වායුව රැස් කරගන්නේ. මේකට කියනවා වායු සරාව කියලා. මේකට කියනවා පුතේ මොකක් කියලාද? වායු සරාව. වායු සරාවක් කියලා තමයි මෙන්න මේකට තියෙන්නේ. පැහැදිලිද කිව්වේ එක? එතන මෙන්න මේ වායු සරාවට තමයි මේ වායු සරාව සාමාන්‍යයෙන් තියෙනකොට මේකට සම්පූර්ණයෙන් මේක මේ අනිත් පැත්ත හරවන තියෙන්නේ මේක මෙහෙම තියෙන්නේ රයිට්. හරියට නිකන් මෙහෙම සරාවක් වගේ. මෙහෙම තියෙන්නේ මේකට එකක් වතුර පුරවනවා. හරි. එකක් වතුර පුරවල ඉවර වෙලා ඊට පස්සේ ඒක නිමීට නේද උඩින් මොකක් හරි වීදුරු කැලලක් හරි මොකක් හරි කවලා කරලා ඒක හේමම යටිගුරු කරලා මේක අස්සට දාලා තමයි අර කවර් එක අයින් කරන්නේ. එහෙම අයින් කරලා කරාම මේක සම්පූර්ණයෙන් මේ ගානවල විතර බහිනවා වතුර මට්ටම. බැලලා මේකේ උඩ වායු නැමැති ඉස් අවකාශයක් ඇති වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මොකද මම දැන් කතා කරන්න යන මුලින්ම හයිඩ්‍රජන් හදන එක ගැන කතා කරන්න යන්නේ. හයිඩ්‍රජන් හදනකොට මෙතනට දානවා පුතේ මොකද්ද? තනුක අම්ලයක් දානවා. තනුක අම්ලයක් දානවා. හරි. හයිඩ්‍රජන් හදනකොට විතරක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් හදනකොට මෙතන දාන්නේ මොකද්ද? තනුක අම්ලයක්ම තමයි. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා පුතේ මේකට ඇතුළට දාලා තියන්න ඕනේ පුංචි සින්ක් කැබලි ටිකක් හෝ මැග්නීසියම් කැබලි ටිකක් හයිඩ්‍රජන් හදනවා නම් මොනවද දාන්නේ? සින්ක් කැබලි. එහෙම නැත්නම් මැග්නීසියම් කැබලි. හරි.
सिंक कैली हो मैग्नीशियम कैली दाने मेकट हईड्रजन हदलवा मेन मेक अम्ल संपूर्ण मेन मेतन मेन मे मत अभिभावन मेक अम्ल दाने से मेन मे सिंक सा मे तनुक अम्ल मुखदे प्रतिक्रिया करला मेटरी तम अदाल अम्ल मे अदाल वायु बिटवे ये वायु तमाते मेन मेकिंग मेहमे अभी मेकिंग रिटेडी मेकिंग रिटेड मेक मेहन का अभी मेन मेटन मे मे द्रव्यदी हरी मे मेके कट उड़ीपन सामारा दाकुटी का मेके पूर्व हरी एट कोहम की आना मेके मे सीम सह मैग्नीशियम कैपल वेट मेटा हुनुकाल कैबल दुनुकाल कैबल दम्मेम मेक वेट मेटन हुनुकाल कैबल दम्मेम तनुक अम्लेट हुनुकाल प्रतिक्रिया करला कार्बन डाइऑक्साइड मैं मंकी क्लियर मेक तनुक अम्लेट मैग्नीशियम कैलक हाइड्रोजन हेदनवा तनुक अम्लेट हुनुकाल कैलक कार्बन डाइऑक्साइड हेदनवा रेस्कर मेकमा रेस्कर जलय तुलदी यटिकुर विस्थापन प्रमेयं रेस्कर गन्नवा ऐना मेकड़ मुखा की आने जलएदी यटिकुर विस्थापन क्रमेय मेकड़ की मुखा जलएदी यटिकुर विस्थापन क्रमेय की मेकड़ की आने जलएदी यटिकुर विस्थापन क्रमेय की मेकड़ की मेम रेस्कर अन्ट पैदली मेक मंगता मेन मेक तमहत मेके निपट मेन मेकरा अम्ले सह मेव गटीम सलस्तना एम अम्ले सह हूनुकाल गटीम सलस्तना यदि गटना पसंद मेतन वायु कटी ए वायु तो मेन मेतनी मुखदराने रेस्कर करने मंगता मंकी पेदी एना अभी इलाक वीडियो गेम मेला प्रतिक्रिया मन बल।